අංකය 14 නියල බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇදී ස්පර්ශක දෙක සෙවි. බාහිර ලක්ෂයක සිට බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇදී ස්පර්ශක දෙක සෙවි. सरल
धन एम वाई धन एन समान है बिंदु अरे एक किलो का मुझे लेसे गानी इधर पास से मांग कराने में हाथा कमा बिंदु हराहा यान निसा हराहा यान निसा छुट्टा बराई निसे ला मां मेरे घर हाथा बिंदु आदेश कर ला एन किरे को भरा करना एल वैरी किली में हाथा एम वैरी किली में बिंदु दाने एन समान है बिंदु एक साथ एन समान है बिना हाथा ही एल हरे दें किना अंक एक मना देने एल एक्स दाने पते लिया लोगों एन समान है हाथा ये लोग का लिया लोगों एन समान है बिना हाथा ही
වර්ග ඍණ මේ දෙන 8යි කියන්නේ 16යි ml මේක වර්ගය ආවා මේ දෙන උත්තර දෙගුලියක් ආවා ධන 4යි l වර්ගය සමානයි 10යි l වර්ගය 10යි m වර්ගය 10යි m වර්ගෙ මෙහෙට ගේන්න 6යි m වර්ගය 16යි m මේක මෙහෙට ගේන්න එතන ඍණ 6ක් l වර්ගය හරිද බලන්න 6ක් ආවා දැන් දෙකෙන් අපිට ගන්න 3යි 8යි 3 සුගින් බාන හදි කියලා 3යි l වර්ගයේ ඍණ 8යි m ඍණ 3යි l වර්ගය සමානයි බිඳුව සාධකයන් 3යි m කියලා දාන්න m කියලා දාන්න 3යි m කියලා දාන්න m කියලා දාන්න මේක ඍණ දාන්න මේක ධන දාන්න මේ දෙන්නටම 3යි m වර්ගය ආවා මේ දෙන්නම 3යි l වර්ගය ආවා මෙතන m l ආවා මෙතන 3යි m 9යි m ආවා එනවා මෙතන 9 ඍණ 9යි m වලින් m l ගියහම ඍණ 8යි m ආවා මෙතන ගන්න තිබ්බා මෙයා සමානයි බිඳුවයි මෙයා සමානයි බිඳුවයි m බිඳි මෙල් මෙතන තෙන් බිඳි මෙල් හොයා ගන්න පුළුවන් තනිය හදන්න ලියනවා නම් මට දැනුවත් කරන්න එමනිසාලියන්න 3යි m 10 l සමානයි බිඳුව හෝ ආයියන්න n ඍණ 3යි l සමානයි බිඳුව. එතනින් අදහස් ගන්නේ 3යි m සමානයි ඍණ l හෝ n සමානයි 3යි. එමනිසාලියනවා m බිඳි මෙල් සමානයි 3 ඍණ හෝ m බිඳි මෙල් සමානයි 3යි. x
දරතුණයි වායේ ඍණ 7 සමානයි බිංදුව. හරි. ඔන්න ස්පර්ශ දෙකම හොලි කරේ. ස්පර්ශ දෙකම වෙලා ඉවරයි. හරි. පැහැදිලි ස්පර්ශක දෙක හොයන හොඳ නිර්මාණශීලී කම. අද ඉවරයි.